ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝකස්ලන් තරගාවලියේ මොන විදියට දක්ෂතා පෙන්වයිද කියන දේ අපිට ඉස්සරහට බලන්න පුළුවන් වෙයි. ICC නිල වෙබ් අඩවිය ශ්‍රී ලංකා කණ්ඩායම ගැන ලිපියක් පළ කරමින් කියලා තිබුණේ ජයග්‍රහණ පිපාසයෙන් ඉන්න බය නැති ලංකාවෙන් පරිස්සම් වෙන්න කියලා. 2012 දී කොදෙව්වන් ඉස්සරහා ලෝකස්ලන් අවසාන මහ තරගයේ අවාසනාවන්ත විදියට පරාදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ඊට පස්සේ 2014 දී තිබුණු ලෝකස්ලන් තරගාවලිය අවසන් කළේ ලෝකස්ලානේ දිනාගෙන සංගක්කාර මහිලා දෙන්න T20 පිටියට සමුදුන්නු ඒ ලෝකස්ලානේ තමයි ශ්‍රී ලංකාවේ ලෝක කුස්ලාන අතර තියෙන හොඳම මතකය. ඔය විදිහට තමයි ශ්‍රී ලංකාවේ ලෝක කුස්ලාන ගමන් මඟ ගැන ICC ආරම්භයක් දීලා තිබුණේ. ශ්‍රී ලංකාව නැම්බියා කණ්ඩායමට එරෙහිව මුහුණ දෙන පළවෙනි තරගයේ තීරණාත්මක තරගයක් වෙන්න පුළුවන් කියලා තමයි ICC තමන්ගේ විශ්ලේෂණයේදී කියලා තිබුණේ. කණ්ඩායමේ ක්‍රීඩකයන් අතරින් වනිදු හසරංග තරගාවලියේ ප්‍රධාන සාධකයේ බවට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අතරින් පත් වෙන්න පුළුවන් කියලා තමයි මේ ලිපියෙන් කියලා තිබුණේ. පන්දු යවන්නෙක් විදිහට මුර්ලි හේරත් වගේ තරග දිනවන්නන්ගෙන් පස්සේ ශ්‍රී ලංකාව හොයාගත්ත ප්‍රධානම තුරුම්පුව විදිහට තමයි වනිදු මේ සටහනේ හඳුන්වලා තිබුණේ. ඒ වගේම දැන් ලෝකයේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයන් අතරේ අංක 5 ඉන්න වනිදු ලෝකස්ලාන තරගාවලියේ ප්‍රතිකරුවෙක් විදිහට හැසිරෙන්නේ කොහොමද කියන එකත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායමේ ගමන තීරණය වෙයි කියලා තමයි ICC කියන්නේ. T20 තරග 44කදී කඩුලු 71ක් කඩුලක සාමාන්‍ය 14.7ක් එක්ක පන්දු වාරයකට ලකුණු 6.7ක් දීලා අරගෙන තියෙන පන්දු යවන්නේ කියන්නේ ඉතින් මේ රටාවේ ඉහළම හපංකමක්. මේ හැමදේම එක ශ්‍රී ලංකාව ආසියානු කුස්ලානේ දිනලා ලබාගත් විශ්වාසය තමයි ලෝක කුස්ලානේ වෙත යන්න තියෙන හොඳම උත්තේජනය. මේ තත්ත්වයක පසුගිය කාලේ ෆියලස් ක්‍රිකට් ගහපු ජයග්‍රහණ පිපාසිත ශ්‍රී ලංකාව අනෙක් කණ්ඩායම්වලට ලොකු තර්ජනයක් වෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩි. ওই විදිහට තමයි ICC අපි ගැන කියලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.